මම දෙනවා රටක් විදියට අප මේ පැමිණි සිටින ඉතාම තීරණාත්මක මොහොතකට. රටේ පුරවැසියන් වශයෙන් ඒ වගේම කලාකරුවන් වශයෙන් මේ තීරණාත්මක මොහොතේ අප වෙත විශාල වගකීමක් පැවරලා තියෙනවා. අද වෙනකොට රටේ ආරක්ෂාව බිඳ වැටිලා, ඒ වගේම ආර්ථිකයේ බිඳ වැටිලා, සමාජ සංස්කෘතික වටිනාකම්, සමාජ සම්බන්ධතා අපේකම මේ සියල්ලම බිඳ වැටිලා, කලාව බිඳ වැටිලා, ක්‍රීඩාව බිඳ වැටිලා, සමස්තයක් වශයෙන් ගත්තොත් අද මුළු රටම සම්පූර්ණ වශයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ. ඒ නිසා අද මේ වගකීම බාරගන්න රට තුල නායකයෙක් නැහැ, ආණ්ඩුවක් නැහැ. අද වෙනකොට අපේ රටට අවශ්‍ය මේ බිඳ වැටුණු රට නැවත ගොඩ නැගිය හැකි නායකයෙක්, ඒ වගේම ජනතාවට වග කියන නායකයෙක්, එඩිතර නායකයෙක්, ඒ වගේම නිවැරදි දැක්මක් තියෙන නිවැරදි නායකයෙක්, ඒ වගේම බුද්ධිමත් නායකයෙක්. ඒ නිසා අද මුළු රටේම එකම අපේක්ෂාව බවට පත් වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒක ගමේද නගරේද තරුණද වැඩිහිටිද එහෙම ભેදයකින් තොරව සිංහලද මුස්ලිම්ද දෙමළද බර්ගද මේ සියලු ජන කොටස් එක හඳින් ඉල්ලා සිටින සාධකයේ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මම මෙතනදී තවත් කාරණාවක් මතක් කරන්න ඕනේ. මොකද මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසිම මොහතක තමාව ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරන්න කියලා කිසි තැනකදී ඉල්ලීමක් කළේ නැහැ. මේ රටේ ජනතාව තමයි ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ කොන්දක් තියෙන, විනයක් තියෙන, වගකීමක් තියෙන, නිවැරදි දැක්මක් තියෙන නායකයෙක් තමයි ජනාධිපති ධුරයට පත්විය යුත්තේ කියලා. දැන් මේ පාස්කු ප්‍රහාරයත් කම්පණයට පත්වුණු මේ ජන සමාජය දැන් තේරුම් අරගෙන තියෙනවා ජාතික ආරක්ෂාව තමයි ආණ්ඩුවක ප්‍රධානම වගකීම බවට පත්විය යුත්තේ කියලා. සමාජයේ සහ කලාව වගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සියල්ල යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන නම් මේ ජාතික ආරක්ෂාව ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාල සීමාවෙදී එතුමා කොතරම් නිවැරදිව, පැහැදිලිව, නිරවුල්ව සහ හොඳ දැක්මක් ඇතුව මේ කටයුතු කොහොම කළාද කියන එක, සිද්ධ කළාද කියන එක ජනතාවට ඉතාම හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා තමයි එක හඳින් රොදබැඳගෙන මේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ග මේ සියලු ජන කොටස්, සියලු ප්‍රජාව පක්ෂපාත ભેදයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ කියන සාධකය, මේ චරිතය ඉතාම ඉල්ලා සිටින්නේ. ඒ නිසා මේ දේශපාලන ව්‍යුහය තුළ අපට සාපේක්ෂිත වටිනාකම් මත දේශපාලන තීන්දු ගත යුතු වෙලා තියෙනවා. ඒ අනුව නැවත මේ රට යථාර්ථත්වයට පත් කරලා යහපත් කලා සංස්කෘතික සම්ප්‍රදාය බිහි කළ යහපත් තිරසාර රටක් නිර්මාණය කිරීමේ හැකියාව දැන් මේ මොහොත තුළ තියෙන්නේ. පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට කියන කාරණාව මේ රට තුළ සාක්ෂාත් වෙලා ඉවරයි. මම විශේෂයෙන්ම අවධානය කරලා කියන්න කැමති ජනාධිපතිවරණයේදී යහපාලනයේ සමග පෙනී සිටපු කලාකරුවන්ට සහෝදරත්වයෙන් ආරාධනා කරනවා නැවත අප සමග එන්න කියලා. මම හිතනවා පොදු අපේක්ෂකයාගෙන් 2015 කරුණු 20 ගානක ලියවිල්ලකට අස්සනක් ගත්තා මේ කලාකරුවෝ ටික. නමුත් එකම ඉල්ලීමක්වත් ඔවුන්ට අද මේ වෙනකන් ඉෂ්ට සිද්ධ කරගන්න ලැබුණේ නැහැ. මේ සියල්ලම මුලාවක් බවට පත් වුණා, මිත්‍යාවක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා මේ සියලු කලාකරුවෝ තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසලා බැලුවොත් ඔවුන් දන්නවා අද මේ මොහොතේ කරන්න ඕන දේ මොකක්ද කියලා. ඒ නිසා ඒ සියලුම, කියන්නේ ඒ මෝඩක වීම, රැවටීම් මේවා සියල්ලම අමතක කරලා මේ මොහොතේ රටක් ජාතියක් විදියට මේ රට වැඩිලා තියෙන අර්බුදයෙන් ගොඩ ගන්න තියෙන එකම සාධකයේ එකම විසඳුම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැවත මේ ජනාධිපති ධුරයට පත් කිරීමේ නිසා මේ කාරණාව සඳහා සියලුම කලාකරුවන්ට සහෝදරත්වෙන් ආරාධනා කරනවා අප සියලු දෙනා සමග අත්වැල් බඳ ගන්න කියලා. වර්තමාන ජනාධිපතිවරයා විදියට මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මොහොතේ එතුමාගේ දේශපාලන අනාගතය සහ මේ රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගනී කියලා මම හිතනවා. මේ මොහොතේ තමයි එතුමාට රට, ඒ වගේම එතුමා ගැන හිතනවා නම් ගන්න නිවැරදිම තීන්දුවක් ගන්න තියෙන හොඳම වෙලාව. මොකද 1815 ඇහැලේපොළ අධිකාරම රටේ රජකම් බලාපොරොත්තුවෙන් ඉංග්‍රීසින්ට උදව් කළා. ඉංග්‍රීසින්ට උදව් කළත් අවසානයේ ඇහැලේපොළ අධිකාරම්ට රජකම ලැබුණේ නැහැ. ඔහුට සිද්ධ වුණේ යටත් විජිතවාදීන්ගේ හිරකාරී බවට පත් වෙන. ඒ නිසා මම හිතනවා ඉතිහාසයේ ඒ පාඩම අප නැවත නැවත ඉගෙන ගත යුතු වෙලාවයි පැමිණලා සිටිනේ කියලා.